Sri Lanka's most powerful news brand. අධිවේගී මාර්ග හදන්න මේවැන් හදන මේවට වෙන් කරන මුදල් වලින් ඒගොල්ලන්ගේ සමහර සාක්කු පිරෙන්නේ නැතුව ඇති. බතේගම ගම්වැසියෙකු වසර කිහිපයක සිට ප්‍රතිසංස්කරණය කරන කිලෝමීටර් 8ක මාර්ගයක් සම්බන්ධයෙන් එලෙස අදහස් පළ කළේ දැඩි අප්‍රසාදයකින්. අපි ඔවුන්ගේ ගැටලුව පිළිබඳව සොයා බැලුවා. මේ බද්දේගම සිට ඇල්පිටිය දක්වා යාමට ඇති කෙටිම මාර්ගය වන අගලිය මුල්කඩ මාර්ගයයි. ඇල්පිටිය පොල්ගහවෙල බද්දේගම මුල්කඩ ඇතුළු ගම්මාන රසක ජනතාව භාවිත කරන මෙහි දුර කිලෝමීටර් 8ක්. ගම්වාසීන් පවසන්නේ වසර දෙකක සිට මෙහි කිලෝමීටරයකට ආසන්න ප්‍රමාණයක් දැඩි ලෙස අබලන්ව ඇති බවයි. මාර්ගයේ තැන තැන මතුවී ඇති වලවල් දිනෙන් දින විශාල වන බව ගම්වාසීන් පෙන්වා දුන්නා. වරුසාවක් ඇස්සත් යන්න බැහැ, මේ බයිසිකලයක් මොකක් යන්න බැහැ, ලෙඩෙක් වුණකාරිය යන්න බැරි ගත්තයක් තියෙනවා. ඉස්කෝල් ළමයින්ට සපත්තු කලවගෙන යන්න මොනම් විදියකට මිනිසුන්ට යන්න බෑ. වරුසාව දවසට දනකට වැඩිය වතුර තියෙනවා. මේ මාර්ගයේ එකම බස් රථයේද දැන් දහවණේ කෙරෙන්නේ මුල්කඩ පාලම දක්වා පමණක් බව ගම්වාසීන් පවසනවා. බද්දගමට යන්න බෑ, මේ පාර අබලන් වෙච්ච නිසා මේ ඒගොල්ලන් මෙතනින් නවත්තනවා. පාර හොඳට තිබ්බනම් මේක බද්දගමට ගිහිල්ලා ආපහු බද්දගම අගලිය හරහා එල්පිටියට යනවා. බලන්නකෝ මිනිස්සුන්ට තියෙන පහසු. එතකොට ඉඩාවටපත් මේ ජනතාව බද්දේගම ප්‍රාදේශීය සභාවට නැගූ දොස් හමුවේ වසර දෙකකට පමණ පෙර මාර්ගයේ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලැබූ සමාගම එම කටයුතු ආරම්භ තිබුණා. නමුත් දැන් එය වල් බිහි වෙමින් පවතිනු දැකිය හැකි. දැන්ට අවුරුදු දෙකකට වැඩි මේ පාර හදන්න කියලා ගලුත් ගෙනල්ලා දාලා ඔක්කොම කරලා ඉවර වෙලා තාම නැහැ. ගල් ගොඩවල් තියනවාද කියලා බලා ගන්න නැහැ. කැලේ වැවිලා අධිවේගී මාර්ග සකස් කිරීමට සිහින දකින බලධාරීන් තම ගැටලුවලට අවධානය යොමු නොකරන්නේ ඇයිද යන්න මොවුන් නගන ප්‍රශ්නයයි. පහුගිය කාලේ දරු අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල ඇමැතිතුමා ආවා මෙතනට. ඇවිල්ලා එයා පොරොන්දු වුණා මේක හදලා දෙනවයි කියලා. ඒ බලධාරීන්ගේ තාම ඒ කතාවෙන් මිසක වැඩවලින් මුකුත් නැහැ.